ආරම්භ තමයි ගැඹී අධ්‍යයනය විදිහට කතා කරන්නේ. එතකොට සමානුපාත වර්ග දෙකක් අපිට හමු වෙනවා මේ විෂය මාලාවේ එකක් අනුලෝම සමානුපාතය අනිත් එක ප්‍රතිලෝම සමානුපාතය. Direct proportions and indirect proportions කියලා. එතකොට අපි මේ පාඩමේ කතා කරන්නේ අනුලෝම සමානුපාතය. සමානුපාතයට වෙන විදිය අනුලෝම. මේකේ මේ වචනේ හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද මේ අනුපාතය සමානුපාතය කියන්නේ කියලා. අනුපාතය කියන්නේ කලින් ඕගොල්ලෝ දන්නවා එකම රාශියක්. අපි හිතමු සෙන්ටිමීටර් 50යි ඒ කියන කම්බියේ දික සෙන්ටිමීටර් 50යි මේ කියන කම්බියේ දික සෙන්ටිමීටර් 150යි. ඒතකොට එකම ඒකකයකින් මැදපු රාශියක් එකම එකකයක්. සරලම ආකාරයෙන් මේක ප්‍රකාශ කරනවා නැත්නම් මේ දෙන්නම් දෙන්න මහා පොදුපාදකයෙන් බෙදුවම එකට තුන මේක කියනවා අපි අනුපාතය. එතකොට එක රාශිය තමයි මෙන්න සම්බන්ධ වෙන්නේ අනුපාතය. සමානුපාතය වෙනකොට මේකේ රාශි දෙකක් සම්බන්ධ වෙනවා සමානුපාතය. ඒක තමයි අපි මේකේ තේරුම ගන්න ඕනේ. මේකේ ඒක සමානුපාතයේ පාද දෙකක් තියෙනවා අනුලෝම ප්‍රතිලෝම. දැන් අපි අද කතා කරන්නේ අනුලෝම සමානුපාතය. බලන්නේ කොහොමද වෙන්නේ කියලා. ඉන්නේ ට්‍රොෆි ගන්න. හා මිල බලන්න ට්‍රොෆි එකක මිල රුපියල් 5යි. ට්‍රොෆි දෙකක මිල රුපියල් 10යි. ට්‍රොෆි තුනක මිල රුපියල් 5යි. ට්‍රොෆි හතරක මිල රුපියල් 20යි. ට්‍රොෆි පහක මිල රුපියල් 25යි. ට්‍රොෆි හයක මිල රුපියල් ट्रॉफी खाता जमीन रुपया तीस पार है ट्रॉफी आता जमीन रुपया खाता जमीन है ट्रॉफी दहाई जमीन रुपया पाना है मंगे मजे मर आज तो ना ट्रॉफी जाने का साम मिला आता है साम मार्दे मार्दे चंद बार में कि मैं आता रहता हूँ ट्रॉफी जाने ना मिला आज ट्रॉफी ගණන 1යි මෙතන ප්‍රොෆිල් ගණන 2යි මිල 5 90යි 1 92 5 90යි මේක සුළු කරන්නේ 5ට 5 වැක්කයි 10ට 2යි මේ බලන්න අන්න අනුලෝම සමානුපාතයේ වෙන්නේ ඔන්න ඔය නිසා ප්‍රොෆිල් ගණන අතර අනුපාතයට මිල අතර අනුපාතය සමානයි අනුලෝම සමානුපාතය කියන්නේ ඔක තමයි මෙන්න මේ දෙන්න ට්‍රොෆි දෙකයි ට්‍රොෆි හයයි මම මෙන්න මේ ලස්සන කරලා දෙනවා ට්‍රොෆි දෙක සහ ට්‍රොෆි හය මිල ට්‍රොෆි දෙකට අදාළව රුපියල් 10යි ට්‍රොෆි හයට අදාළව රුපියල් 30යි දැන් අතන මේ පැත්තේ තියෙන ට්‍රොෆි ගන්න මෙතන තියෙන මිල රාජි දෙක සරලව දෙකෙන් බෙදනවා 1ට 3 මේ දෙකේ මහා මුසලේ 10යි 10 වෙනුනම 1ට 3 ආනවා හරියටම මේ අනුපාතය සමානයි අනුලෝම සමානුපාත වෙනවා කියන්නේ ඔන්නයි දෙන්නේ ඔකට ඕනෙම දැන ඕනෙම ලක්ෂණයක් කරගන්න මේ මෙතන හතර ගන්න රොපි මෙතන ගන්න රොපි 10 හතර 10 රොපි හතර සහ රොපි 10 හතර සමානුපාතයි රොපි හතර දාලා මිල රුපියල් 20යි රොපි 10 දාලා රුපියල් පාන අනුපාත ගන්න මේ දෙන්නම් බෙදෙන දෙකේ දෙවරක් දෙකයි දෙවරක් පහයි 20 බෙදෙනවා 5යි 20ද 10 වරක් දෙකයි 50ට 10 වරක් පහයි 2 95 2 95 ඔන්න ඕක තමයි අනුලෝම සමානුපාතයේ ලක්ෂණය මෙන්න මේ විදිහට යම් රාශි දෙකක් සම්බන්ධ වෙනවා නම් මෙන්න මේ සම්බන්ධය ලබන අනුලෝම සමානුපාතයක් කියලා. ඒ කියන්නේ එක රාශියක් වැඩි වෙනකොට ඒ අනුපාතයෙන්ම අනිත් රාශිය වැඩි වෙනවා. එක රාශියක් අඩු වෙනකොට ඒ අනුපාතයෙන්ම අනිත් රාශිය අඩු වෙනවා නම් අපි කියන්නේ අනුලෝම සමානුපාතය කියලා. දැන් මේකෙදී අපිට හම් වෙන ගැටලුව දින ඔයගොල්ලෝ මේ සමානුපාතය කියන එක දතු මේ ගැටලුව හදලා උදාහරණයක් බලනවා. මම කියනවා පෑන් 5ක මිල රුපියල් 180
කොල්ලෝ මේක මීට පෙර එක හතේ හයේ ළමයි නත් මේ කරනවා මේ විදිහට කොහමද පෑන් එක මිල පොයනවා පෑන් එකක මිල අපිට ඒක කරන්න පුළුවන් 180 වනේ පෑන් වහක මිල එකම මිල වෙන පහෙන් දෙන්න පස්වර තුන පහලවයි උතුරු තුනයි ඊට වස්වර එක පෑනක් කොහෙද ඉස්සර පෑන් පහක මිල පෑන් පහක මිල පෑන් එක පෑන් එක මිල දාන 36යි පහෙන් බැරි කරා වස්වරක් කය 33යි වස්වරක් තුන පහලවයි කියලා පෑන් පිළොන අතේ අතේ Gracias.
ये सुने जाते हैं, ये मगर मिलन सी ये का तुना वरना जान रुपया सी ये ना मिले रुपया सी ये ना वत्तम में बैठते हैं ना रुपया तुना मिले सी ये ना वत्तम तुना मिले आता सी ये ना वत्तम की ये नेक्स्ट किलोन दार में वत्तम को बैठ हाँ इधर इधर करने तब में इधर ना मर्यादा में करने बागे किसी तरह बिचार दिला जाना सुबह को साले साले चला करने में एक कट्टा आते तब में सी ये पैदा थी देंगे ना आप इधर एक कबड्डी में तो समान है उन्हें बड्डी में एक हरास दीजिए एक समानाय अटवैली ग्रीन में तुन ये देख तो लागे किसी आता है क्या नहीं रुपया आता सी ये महान ले रुपया किसी आता है खाली करता है ना ये ना हम केवल क्यों ना मिला है वो आता सी ये आजू ग्रीन में किसी पागल है दहाई मंदरा आया नामे हम देखा आता है අපි දැන් රුපියල් 400ක් ගෙවන්න ඕනේ භාණ්ඩයේ 700ක් ගෙවන්න. දැන් අපි මේක අදුර සමානුපාත භාවිතයෙන් මම මේ හරි අනුලෝම සමානුපාතය. හරි මේක ප්‍රතිශතයක් ගැටුවලා විදියට ඔකට 100ට ගන්න